මහා සංඝිකයන්ගේ එම බෙදීම් වලින් ඇති වුණු ඒක විවහාරික කියන නිකාය ගැන අපිට මේ වෙලාවේ යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වේවිද ස්වාමීන් වහන්ස? පෙරවන් සමගයි ඒකත් ඉතාම වැදගත්. දැන් අපි කිව්වා වයඹ දිසට ගියපු මහා සංඝික කුලකේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කැඩුවා කිව්වනේ. ඒක විවහාරික, කෞකුටික සහ ලෝකෝත්තර වාදී. සමහර පොත්වල ගෝකුලික කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඔය ඉතිහාසය ගැන සඳහන් කරපු තොරතුරු ලියපු පරමාර්ථ කියන භික්ෂුන් වහන්සේ ඉන්දියානු ස්වාමීන් වහන්සේ කෙනෙක් අතීතයේ වැඩවාසය කරපු. උන්වහන්සේගේ අදහස තමයි මේ මොකද දැන් ඔය ඒක විවාහාරිකයන්ගේ ගෝකුලිකයන්ගේ කෞකුටිකයන්ගේ පොත් අපිට නැහැ ඇත්තටම. ඒ වගේ පොත්පත් අපිට ඉතිරි වෙලා නැහැ. ඉතින් සමහර ලේඛකයෝ ලියපු ග්‍රන්ථවල තියෙන තොරතුරු තමයි අපිට හිමිවන්නේ. සමහර නිකායවල පොත් අපිට ඉතිරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහා වස්තු වගේවා ලෝකුත්තරවාදීන්ගේ. ඉතින් මේ මහා පරමාර්ථ ස්වාමීන් වහන්සේ කෞකුටික නෙවෙයි ගෝකුලික කියලා ඊයේ නිකාය හඳුන්ලා තින්නේ. ඉතින් එතුමාගේ උන්වහන්සේගේ අදහසේ හැටියට ඒක විවාහාරික ගෝකුලික සහ ලෝකුත්තරවාදීන්ගේ ධර්ම කොටස් කතා කරපු දේවල් බොහෝ දුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් තමයි තිබිලා තියෙන්නේ. හේතුව තමයි උන් ඔක්කොම බිඳියාවේ එක මහා සාංගික කුලකේ. ඒ කියන්නේ මහා සාංගික කුලකෙන් බෙදී යනකොට සියල්ල අතහැරලාම නෙවෙයි. සමහර කොටස් විතරක් වෙනස් වුණා. ඒ නිසා උන් බෙදීමට ලක් වුණා. ඒක තමයි නිකාය බෙදෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ ඔවුන් අතර තිබිච්ච ඒවවලදී මේ ඒක විවහාරිකයන්ගේ ධර්මය අපි ඉංග්‍රීසියෙන් කියන ડોක්ට්‍රින් එක කියලා ඒකේ තිබිච්ච විශේෂම එකක් තමයි ඒක විවහාරිකනේ. ඒක විවහාරික කියන්නේ එකම විවහාරයක් කියන එක. විවහාරයක් කියන්නේ වචනයක්. භාෂාව කියන එකනේ. වචනය, භාෂාව, විවහාරය කියලා කියන්නේ නේද? ඒක විවහාරික කියන එකේ තේරුම තමයි ඔවුන් අදහස් කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මය එකම එක අර්ථයක් තමයි තියෙන්නේ කියලා. සියලු ධර්ම එකම අර්ථයක්. මොකක්ද ඒක කියලා ගොඩාක් පැහැදිලි අපිට තොරතුරු හම් වෙන්නේ නැහැ. එක අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට ඒ වගේම වුණ අදහස් කරා මේ ලෝකයේ තියෙන දේවල් වල සැබෑ සාරයක් නැහැ. තියෙන්නේ හුදු නම් ටිකක් විතරයි. අපි නම් කරගත්තු දේවල් ටිකක් විතරයි. මේ වුණගේ අදහස්. ඊට පස්සේ ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලු ධර්මයේ එකම අර්ථයකට කැටි කරන්නද පුළුවන් කිව්වා. දැන් අපි අහලා තියෙනවා තේරවාදයේ තියෙනවා නේද සියලු සම්බුදු වචනය එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා අහලා තියෙනවා. හරියට මහා බුදු තියෙන වතුර එකම ලුණු රස වගේ මුළු සම්බුද්ධ වචනයම එකම විමුක්ති රසයෙන් යුක්තයි කියලා තියෙනවා. එතකොට මොවුන් ඒ වගේ මොවුන් අදහස් කරා මුළු බුද්ධ වචනයම එක අර්ථයකට ගැබ් කරන්නට පුළුවන් කියන එක. ඒකයි ඒක විවහාරික කියලා කිව්වේ. ඒ වගේම ඒ ධර්මයේ සඳහන් වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එකම නුවණකින් එකම ප්‍රඥාවකින් කියන එකත් ඔවුන්ගේ අදහසක් වුණා. මේ විදිහට මේ ඒක විවහාරිකයන්ගේ සමහර කරුණු තිබුණා. මේ ඒක විවහාරික කෞකුටික නේද ගෝකුලික සහ ලෝකෝත්තරවාදීන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ නිකන් දේවත් එහෙම නැත්නම් ගත්තොත් එහෙම අතිමානුෂීය ලක්ෂණ උන්වහන්සේට ආරෝපණය කරන්නට යෙදුණා. මම මේක සම්බන්ධයෙන් ඉදිරි දේශනාවකදී ලෝකෝත්තරවාදීන් ගැන සැකවෙමින් විස්තර කරනකොට ඒක විස්තර කරලා දෙන්නම්. ඒ වගේම ඔය අන්ධක කියන නිකායත් ඔය ලක්ෂණේ තිබුණා. ඒ කියන්නේ උදාහරණ මම කෙටියෙන් කිව්වොත් සමහර නිකාය විශ්වාස කරා ශාලිකා මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම තාම දිව්‍ය ලෝකෙ වැඩ ඉන්නවා තුසිත භවනේ. උන්වහන්සේ නිර්මාණ කයකින් තමයි මනුලොවට වැඩියේ. වැඩලා බණ කීවේ. උන්වහන්සේ සැබවින්ම වාසය කරන්නේ තුසිත භවනේ කියන මට්ටමටම ඔවුන්ගේ ධර්මය ඔවුන් විස්තර කරා. තේරවාදී එහෙම එකක් නෑනේ. නේද? උන්වහන්සේ විශේෂ පාරමී පුරපු උත්තරීතර මිනිස්සෙක්. නමුත් හැබැයි මිනිස්ස ගති ගත්තම අපි වගේම මිනිස්සෙක්. උත්තරීතර ගුණධර්ම ප්‍රගුණ කරපු බව ඇත්ත. මහා පුරුෂ ලක්ෂණ තිබිච්ච බව ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් උන්වහන්සේගේ කයත් අසුභයි. ඒකත් දිරා ගියා නේද? ඒකත් මිය ගියා. ඉතින් පරිණිරවාණයට පත් වුණා කියලා කලින් කල් ලෙඩ වුණා අහලා ඇතිනේ කතා ප්‍රවෘත්ති. ඒ වගේ ලක්ෂණ නැතුව බුදුරජාණන් වහන්සේ හරිම විශේෂ සත්වෙක්. සාමාන්‍ය ඒ කියන උදාහරණ ලිකොත් එම නිදා ගන්න නැහැ කියන තත්ත්වයට පවා විස්තර වුණා ඒ නිකායවල. ඉතින් ඒ නිසා ඔය ඒක විවහාරිකයන්ගේ තිබිච්ච මූලික ලක්ෂණ කීපයක් තමයි සියලු කිසිම දෙයක සාරයක් නැහැ. ඒවල තියෙන්නේ හුදු නම් පැනවීම් ටිකක් විතරයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාව එකම අර්ථයකට කැටි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකම අර්ථයක් තමයි සියලු දේශනාවලින් දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාවේ තියෙන සාරය ඒවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකම ප්‍රඥාවකින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ටිකක් දේවත්වයට කෙට්ටු වෙන ලෝකෝත්තර මට්ටමකට. ඒකට කියනවා නම් වඩාම සුසු වචනේ තමයි ලෝකෝත්තර මට්ටමකට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විස්තර කරන්න දෙන්නා. ඊට පස්සේ තියෙන විශේෂම තව ලක්ෂණයක් තමයි මේ සත්‍යයන්ගේ මනස පිරිසුදුයි කියන එක. ස්වභාවික මනස පිරිසුදුයි කියලා ඒක විවහාරිකයන් ප්‍රකාශ කරා.
ඒ කියන්නේ අපේ ප්‍රකෘති මනසක් තියෙනවා. ප්‍රකෘති මනස පිරිසුදුයි. ඒක මේ ආවරණය වෙන්නේ මේ කෙලෙස් දුක් වගේ දේවල් වලින්. ඒක යටපත් වෙලා තියෙන එක අදහස් කරා. ඔවුන්ගේ හැටියට ශාලිකා එකපාර මනස් දෙකක් තියෙනවා. සිත් දෙකක් තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමිනාංශ දැන් අර ස්වභාවයෙන්ම පිරිසිදුයි සහ ඒක නීවරණ වලින් ආවරණය කරගන්නවා කියන කේකේ සත්‍යතාවයක් තියෙනවනේ ස්වාමිනාංශ නේද? ඒක නිවැරදිනේ නේද ස්වාමිනාංශ? අන්න හරි. දැන් අපේත් අහලා ඇති නේද පබස්තර මිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ කියන්නේ අපේ දේශනාවක් තියෙනවා සත්‍යයාගේ මනස පිරිසුදුයි ප්‍රභාස්වරයි. එහෙමයි. අතරම කියන්නේ ප්‍රභාස්වරයි. ඒක මේ ආගන්තුක නීවරණයකින් කිලිට වෙනවා කියලා දේශනාවක් තියෙනවා නේද? එහෙමයි සාමිනාංශ. ආලති කාර්ය ප්‍රසිද්ධයි දේශනාව. ඒතකොට ඒ දේශනාව තේරවාදීන් අර්ථකථන එක ඔන්න බලන්න දැන් හොඳ 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 කරුණාවක් ඔබතුමේ මතු කරේ. දැන් බලන්න මේ ඇති වෙන වෙනස. බුදුරජාණන් වහන්සේගේ මෙබඳු දේශනා ඒ ඒක විවහාරිකයන් ළඟත් තිබුණා. පවස්සන මිදම් වික්කවේ චිත්තං කියන දේශනාව මේ හැමෝගාම තිබිච්ච දේශනාව. එතකොට ඔවුන් අදහස් කරා එකෙන් මේ සත්වයාගේ ස්වභාවික මනස ප්‍රකෘති මනස පිරිසුදුයි වෙන කෙලෙස් සහිත වෙන මනසකින් තමයි මේක ආවරණය වෙලා තියෙන්නේ. කැලස් සහිත මනසකේ. එතකොට ඔවුන්ගේ හැටියට එකපාර සිත් දෙකක් තියෙනවා. ප්‍රകൃති සිතයි සාමාන්‍යයෙන් අපි අද භාවිතා කරන, ඒ කියන්නේ අපිට පහළන සිතයි. තේරවාදීන් කෝ එහෙම එකක් නැහැ. මේ ප්‍රභාස්වර සිත කියලා කිව්වේ බවාංග සිතට. කිසිදු සත්වයකගේ සතර පාය පහළන සත්වයාගේ බවාංග සිතත් එක්ක අපි ඉදිරියට විස්තර කරගමු. ඒ බවාංග සිතේ අකුසල චෛතසික නැහැ. කුසල චෛතසිකත් නැහැ. ඒක විපාක සිතක්. අකුසල චෛතසික නැති හින්දා ඒක ප්‍රභාස්වරයි. ඒ පසුව පහළ වෙන, ඒ කියන්නේ බවාංග හිත ඉපදිලා නිරුද්ධ වෙනවා. අලුත් හිතක් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඊළඟට ඒ බවාංග චිත්ත සංතතිය නතර වෙලා වෙන සිත් එකක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත්වල අන්න කෙලෙස් හටගත්තම අර බවාංග සිත කිලුටුනා නෙවෙයි. ඒ පිරිසුදුව පැවචිත චිත්ත සංතාණය, චිත්ත පරම්පරාව කිලිටි වුණා කියලා තේරවාදීන් සැලකුවා. පැහැදිලිද? එතකොට අර කට්ටිය කියද්දි මේ සිත් දෙකක් වැඩ කරනවා කියලා තේරවාදීන් කිව්වා නෑ එකම චිත්ත පරම්පරාවක් ඒකේ තියෙන මූල චිත්තය බවාංග චිත්තය සත්‍යයකගේ ප්‍රතිසන්දි බවාංග චුති කියන මූල චිත්තය මේ චිත්තය ප්‍රවාස්වරයි ඒ චිත නිරුද්ධ වෙලා පසුව අරමුණක් එනකොට ඒ සිත නතර වෙනවා తాවකාලිකව ඊළඟට පහළ වෙන සිත්වල කෙලෙස් හටගන්නකොට එක සිතක් නෙමෙයි චිත්ත ප්‍රවාහයම කිලිටි උනා යයි අපි සලකන්නට ඕනේ කිලිටි උනා යයි සලකන්නට ඕනේ ඊට පස්සේ තේරවාදීන්ගේ ඔකට තව නිර්වචනයක් තියෙනවා. ඔය ක්‍රම දෙකකට ඔය විස්තර කරනවා. තව එකක් තමයි මේ සිත කියන්නේ අරමුණු දැන ගැනීමනේ. සිත කියන්නේ අරමුණු දැන ගැනීම. ඒකේ නැහැ මේ කුසල අකුසල බවක්. ඒක හරිය නිකන් වතුර වගේ, පිරිසුදු වතුර වගේ. පිරිසුදු වතුරට සායන් ටිකක් දැම්ම මේක කහ වෙනවා, නිල් වෙනවා, ලුණු රහ වෙනවා, පැණි රහ වෙනවනේ. සීනි හැම දැම්මම නේද? එතකොට ඒකට යම් යම් දේවල් මිශ්‍ර කරාම ඒක වෙනම සංයුතියක් හැදෙනවා. පිරිසුදු වතුරවල වෙන ගති ඇති වෙනවා. ඒ වගේ තමයි සිත කියන එක අරමුණු දැන ගැනීමක් පමණයි. ඒකේ ලෝභ දෝෂ මොහ ආවම ඒ සිත කිලිටි වෙනවා. සිත හරියට දියසායම් ටිකක් වතුරට දැම්ම වගේ. ඒ නිසා සිත ප්‍රභාස්වරයි අකුසල චෛසික ධර්ම නිසා මෙයා කිලිටි වෙනවා කියන එක තවත් තේරවාද එහෙම තියෙන නිර්වචනයක්. ටීකාවලේ නිර්වචනය තේරවාදයේ විදිහට. ඒතර ඔය විදිහට ගත්තම ඔය පවස්සර මිදම් වික්කවේ චිත්තං කියන එක තේරවාදී නර්ථකතනය කරේ වෙන ක්‍රම දෙකකට. බවාංග සිත ප්‍රභාස්වරයි 85 වෙන සිත් වලින් චිත්ත ප්‍රවාහය කිලිටි වුණා නැත්නම් සිත කියන කර්මු දැන ගැනීමක් විතරයි ඒකේ කුසල අකුසල බවක් නැහැ. නමුත් ඒ සිතත් එක්ක මිශ්‍ර වෙලා 15 වෙන අකුසල නිසා සිත කිලිටි වුණා කියලා සලකුවා. නමුත් මේ ඒක විවහාරිකයන් කිව්වා එහෙම නෙවෙයි ප්‍රභාස්වර සිත කියලා එකක් ස්වභාවයෙන්ම තියෙනවා. ඒක ආවරණය වෙලා තියෙන එකට අපිට ප්‍රකට වෙලා නැත්තේ මේ වෙන සිතක් නිසා. මම තව කරුණක් මතක් කරන්නට ඕනේ. මෙන්න මේ වගේ අදහසක් අද වෙනකොට තායිලන්තේ ඉන්න තේරවාද වනගත සෙනසුන්වල තායිලන්තේ ෆොරස් මොනස්ට්‍රිස් වල වනගත සෙනසුන්වල ඉන්න සමහර තේරවාදයේ උපසම්පදා වෙච්ච අපේ ගරු ස්වාමීන් වහන්සේලා සමහර කෙනෙක් මේ මතය දරනවා. සමාවෙන මට අපේ සමිනස්තන් ඒ වගේ මතයන් දැරීම අපි දැන් තේරවාදයට අනුව බුද්ධ වචනේ නිර්වචනය කර ගැනීමක් අවබෝධ කර ගැනීමක් මේ කරන්නේ. දැන් අපි එතන ඉඳගෙන අපි ඒ දිහා බලලා කතා කරොත් සමිනහංස පරම සෝය කියන්නේ නිර්වාණය ලබා ගැනීම සඳහා එවැනි මත දැරීම බාධාවක්ද අපේ සමිනහංස? ඔය එක තමයි මම කියන්න හදන්නේ. ඒක තමයි මට කියන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ඔන්න දැන් ඒ සමිනහංසලාගේ අදහසක් තමයි භාවනාවෙන් කරන්න ඕනේ මොකක්ද දන්නවද? අර ප්‍රകൃති මනස පාද ගන්න එක. පිරිසුදු මනස පාද ගන්න එකේ පිරිසුදු මනසෙන් සියල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්න. ඒ පිරිසුදු මනසට සියල්ලම ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්නේ. ප්‍රභාස්වර මනසට කියලා මම පෞද්ගලිකවම සාකච්ඡා කරලා තියෙනවා. මේක තමයි අපේ භාවනාවේ අරමුණ කියන එක උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. මේ තේරවාද වික්ෂුන් වහන්සේලාමයි. නමුත් බලන්න ඒකේ තියෙන්නේ සම්පූර්ණයෙන් තේරවාදයට පටහැනි වෙන අදහසක්.
එක තාම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මේ කතා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එතකොට දැන් ශාලිකහ ප්‍රශ්නේ තමයි එතකොට කොහොමද අධිගමය කියලා. ආ ඒකත් ඉතාම වැදගත්. ශාලිකා මේ අධිගමය අපි තීරණය කරන්න වෙන්නේ තේරවාදයට අනුවනේ. සර්වස්තිවාදීන් අතර තියෙන රහතන් වහන්සේලා. දැන් ඒක ව්‍යවහාරිකයන්ගේ රහතන් වහන්සේලා ඉන්නවා. ඔවුන්ගේ හැටියට මේ ප්‍රകൃති මනස පාද ගන්නට ඕනේ. එතකොට ප්‍රകൃති මනස පාද ගත්ත කෙනා ඔවුන් කියනවා රහත් කියලා. එතරේ තායිලන්තින සමහර සායනහසලා ඒ தත්ත්වෙට පත්වෙච්ච ප්‍රකෘති මනස පාදගත්තා කියලා සලකන සායනහසලා රහතන් වහන්සේලා. නමුත් තේරවාදයේ හැටියට ඔවුන් රහත් නෑ. ඒ නිසා මිනිස්සු මුලා වෙන තැනක් මේ අන්න අර ස්වාමීන් වහන්සේ රහත්. අර ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී. තව කෙනෙක් කැවිල කරන මමත් මාර්ගඵලලාභී. තව කෙනෙක් කියන මේ ස්වාමීන් වහන්සේත් මාර්ගඵලලාභී. දැන් කොහොමද තීරණය කරන්නේ? මිනිස්සු අසරණ වෙනවා. ඥානවන්තයෙක් කවදාවත් කෙනෙක් කිව්ව පළෙන් පිළිගන්නේ නෑනේ. කෙනෙක් කිව්ව පළෙන් පිළිගන්නේ නෑ. එහෙමනම් මොකද්ද නිර්ණායකය? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියන ධර්මයේ සත්‍යයක් තියෙනවා. සම්පූර්ණ ධර්මයේ වැරද්දක් නැහෙනි. මේ කියවෙන්නේ සමහර කරුණු ප්‍රධාන කරුණු ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිට කෙනෙක්ගේ රහත් භාවය හෝ නොරහත් භාවය තීරණය කරන්නට වෙන්නේ ධර්මයට අනුව. පොතපතේ විස්තර කරලා තියෙන කරුණ අනුව. ඒ නිසා කෙනෙක්ගේ මම නිතරම කියන කතාව කෙනෙක්ගේ රහත් භාවය හෝ නොරහත් භාවය තීරණය කරන්නට වෙන්නේ ඒ බෞද්ධ නිකායේ තියෙන ධර්මයට අනුව. ඒත් අපිට කියන්න පුළුවන් අර වගේ ප්‍රතිපදාවක් පිරුවොත් තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔවුන්ගේ ධර්ම විග්‍රහයට රහත් වෙන්නට පුළුවන්. හරිනේ? එතකොට තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. ඊට පස්සේ ශ්‍රාවකයාට එන්නේ එහෙමනම් ඔබ හරි, ඒ කියන්නේ ඔබට ගැළපෙන සුදුසු ඔබ පිළිගන්නා වූ අදහසේ ඉන්නට. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේට කියන්න බැරි තේරවාදයේ හරි අනිත් ඒවා වැරදි කියලා. එහෙම නෙවෙයිනේ අපි ඥානවන්තයෝ වුණාම මම හරි හෝ වැරදි හෝ කියන කතාවෙන් මිනිස්සු පිළිගන්නව නැහැ කියලා එකක් නැහැ නේ. මම කියන හරි කියන එකෙන් නම් මිනිස්සු පිළිගන්නේ. ඒ පිළිගැනීම සාර්ථක නැහැ. තමන්ම තේරුම් ගන්නට ඕනේ මේක හරි හෝ වැරදිද කියන එක. එහෙනම් මේක හරියට ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ නිසා මට කියන්නට තියෙන්නේ ඒ වගේ ක්‍රමවලින් භාවනා කරා කියලා තේරවාදයට අනුව රහත් වෙන්නට බෑ. හැබැයි ඔබ ඕන් එක කතා කරු. ඒ ස්වාමීන් වහන්සේලා එක සාකච්ඡා කළොත් උන් දැඩිව ප්‍රකාශ කරනවා මේ විදිහට ගියොත් රහත් වීමක් කියලා. මේ තමයි අරිහත්ය කියලා. ඒතකොට මේක සංවාදයෙන් විසඳගන්න බුම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපිට පැහැදිලි වෙන්නට ඕනේ ඔබ තේරවාදේ නම් අධ්‍යයනය කරන්නේ තේරවාදයේ මුලෙහි නම් හොඳට පැහැදිලිව තේරුම් ගන්න. එතකොට එයට අනුව ඔබට තීරණය කරන්නට පුළුවන් කෙනෙක් රහත්ද නැද්ද කියන එක. එතකොට ඒ නිසා මම අපු ප්‍රශ්නෙට දැන් ඒක විවහාරිකයන්ගේ ඔය වගේ ලක්ෂණ තිබුණේ ඒ ටික කැටි කරොත් එහෙම ඔවුන්ගේ හැටියට දේවල් වල සාරයක් නැහැ තියෙන්නේ නම් විතරයි විවහාරයක් විතරයි නම් ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම බුදුරයන් වහන්සේ දේශනා කරපු සියලු ධර්ම එකම අර්ථයකට කැටි කරන්නට පුළුවන්. ඒ සියලු ධර්මයේ සාරය එකම නුවණකින් තමයි අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ එකම නුවණකින්. බුදුරජාණන් වහන්සේ මනුස්සත්වයෙන් ඉක්මවලා ලෝකෝත්තර මට්ටමකින් ඔවුන් සැලකුවා. ඒ වගේම සත්ත්වයාතුල ප්‍රകൃති සිතක් තියෙනවා. ඒ සිත අතිශයින්ම ප්‍රබහස් යතිශයම පිරිසුදුයි. ඒ ආවරණය වෙන තවත් කෙලෙස් සහිත සිත් වලින් දුකෙන් සහ කෙලෙස් වලින් තමයි ඒක ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අදහස් සමහර ස්වාමීන් වහන්සේලා තේරවාදයේ ඇතුළත් අද කාලේ දරනවා කියන එකත් මම විශේෂයෙන් මතක් කරන්නට යුතුයි.